एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगे रुमाय बमु तेक रगने हिमालय तेक पुंची बेट कबड्डे का मत तबा ओट दैती मल्लाय ओम इन्नेपा चूबाट दाल निसा अमारुई को एलवेन्न एम किया विमुत्तिव यकड एंद विट्टमट हेत्तु करन एय अगे मुलु पपुएम पास ओट विदगन्नट दे सिल्क सारेंग वैसुनु पपुए पास कोल्ले कुट देनेन हैटी आय दानी एंगर असने वागेद हिमाली नललट गेलट पीटियातल तबा बलाई ए निधि रास्ने नेद उनाक नैनांगी तीन असनीप ओक्कोम वेटला हिटिय काले हदागत्तने दैं हेदने काक ने सारी पोटे इदिरियेट गेन ऐ विमुत्तिर तेपो आई उदेट तामात ओगे आथीरी वेटुन गाती आई आईये नांगी पास देवाल गेन गोडाक में दैं हितान निपा आय तावुल वेला में आई मी नहर सनीप विन्ना टिक खाले अक्याई लेवना नि देन्ने हिमाली तेपो अन्ने विमुत्ति की केला पामुलट सुरत तबागिने ए एंगिले वेला रासने ए ममो होट देने करन्न वेड गोडा तियनो आयाट ए निसा हेमीट अलु जीवित्या पटांगन्न विमुत्ति असर लेस सिना सुनिये අලුත් ජීවිතයක් එහෙම කෙනෙකුට සියල්ල අමතක කර අලුත් ජීවිත පටන් ගන්නට පුළුවන් නම් බැඳීම් කියා දෙයක් ඉතුරු වන්නේ නැත තේක රහද හරි රහයි ගියාම මීට වඩා රහට හදන්නම් මේ බඩු නෑනේ නෑ රහයි නංගී ඔයා පිස්සු යටෙන්නේ ඔයා පිස්සු වැටෙන්නේ මේ කෙල්ලගේ ජීවිතේට රහ වැටිච්ච දාට හිමාලි සිතයි ඒත් කොල්ලාගේ පපුවේ ඇත්තේ ඇයට හිතා ගන්නටත් බැරි තරම් රහ කෙල්ලකගේ ජීවන රහය ඕස්ට්‍රේලියාවේ සිටා විමුක්ති මලක්මින් පිපියාවේ ඒ සුවඳටය ජීවිතෙම හෙළුම් කෑ ආදර කතාවක කෙලවර මේ දුක්ගොඩ තිබූ බව ඇත්තය ඒ තාදරේ අලුතින් පැලවෙන්නට අතු කෑල්ලක් පොළවේ ගෑවුණත් ඇතිය හරියට මයොක්කා දඬු පැල නොකලත් පැලවෙන්නක් ලෙසින් ඒවා දලුලයි හිතනවා හිතනවා ඉවරයක් නෑ හිමාලට ලොකු බයක් දැනේ මේ හිතන හිතිල්ලට තව මොනහරි බැලුව ගමන් ඉවරයි लगीं हेलवेन्न नरकाई मुका एवित मोना कियलयैद दन्ने हिमाली सितुवाय हयामारट पमन हिमाली मद रसने अति वतुर बेसमा गेनवेन पुंची सुदु तुआयेन ओगे वतम स्पॉंज कोट तवा पिरिसुदु कलाय सरम होमम तिब्बतें अपि शर्ट एकक मारु करमु हिमाली ओगे කමසේ බොත්තම් විවර කළාය. එහෙම කරද්දි ඇගේ වතම ඔහු ඉදිරියේය. විමුක්තිට බැලුනේ ඇගේ පපුව මැදට වන්නට තිබු රන් මාලේ පෙන්ඩනේ දෙසය. ඒ සුදු පපුව උඩ ලස්සනට රැඳී තිබුණි. ඒ පපුවෙන් එන සුවඳක් ඔහුට ලං ලංව දැනේ. ඇඟත් චුට්ටක් ස්පොන්ජ් කරමු. විමුක්ති ඒ සියල්ලම කරන්නට ඉඩ දුන්නේ ඇගේ එක අතක් එහෙමම ඒ පපුව මතය ඒ එහෙමම ඒ මත රැඳී තිබුණේ හිමාලි පහළවත ස්පොන්ජ් කළේ තොරේ අඟුලද දමාය හරි සරමට පුංචි ගැටයක් ගසා ඇයේ මුහුණ දෙස බැලුවේ තුනී සිනාවක් සහිතවය පසුව හිමාලි ගොස් ලොක්කර තිබූ දොරේ අගුලි ඉවත් කළාය
විමුක්තියට පුදුමය. කෙනෙක්ට මේ තරමටම තවත් ජීවිතයක් වෙනුවෙන් කැපවිය හැකිද? මේක අඳිමෝ. හිමාලි ගත්තේ ලාරෝස පාටට හුරු අත්කොට කමිසයයි. මේක නංගී, ඒ කමිසය ඔහු දැක නැත. මෙහෙම කමිසයක් තිබ්බේ නෑ කියලා මතකද? තිබ්බේ නෑ තමා. දවසක් මන් නෝලිමිට් එකට ගිහින් අයියට කොටකලිසන් දෙකකුයි වෙස් දෙකකුයි සැහැල්ලු කමිස දෙකකුයි ගත්තා. තිබ්බ ඇඳුම් අඳින්නම බැරි වුණානේ, ඒවා හිරයි. මේ හිම ගත්ත එකක් තුනී විස්කෝස් වැනි රෙද්දකින් මසා තිබු ඒ කමිසය ඇත්තටම සනීපය. දාගමු. කමිස අඳවන්නට හිමාලට දැන් පුරුදුය. අත් දෙකම දැමූ ඇය විමුක්තිගි බඳ ළඟම ඉඳගෙන පොත්තම් පියවන්නට ගත්තාය. එය කළේ ඉක්මන් ලෙස නොවේ, හෙමීටය. එක් මොහොතක ඇය බොත්තන් දමන අතරතුර දෑස් එසෙව්වාය. විමුක්ති උන්නේ හිමාලි දෙස බලාගෙනමය. හිමාලිගි යටිපතුල් පවා සීතල වීගෙන ගියේ ඒ බැල්මටය. මොනවද වෙන ඔහොම් බලන් ඉඳිද්දි හිමාලි සිතුවාය, ගෙදර ගියාම ආනංගි චේන් එකක් දාගමු හොඳේ, කර පාළුයි. වචනයක් හැඟීමක් පපුවක් කඩා දමන ලෙස නොව නිවා දමන ලෙස කියන්නට හිමාලට හැකිය. ඒ ලස්සන ගෑනු ලතාව ඕනවටත් වඩා ඇයට පිහිටා තිබුණි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.